මම තාමත් ඉන්නේ කොළඹ. කොළඹින් සමු ගන්නට පෙර කොළඹ නගරයේ කරන අවසාන සංචාරය තමයි අද. හැබැයි ඉතින් කොළඹ නගරයේ තියෙන යටත් යුගයේ නිර්මාණ, ලන්දේසි ඉංග්‍රීසි යුගයේ නිර්මාණ තාවත් අවසන් නැහැ. අද දවසේ මගේ සංචාරය යොමු වෙන්නේ ඒ ඔස්සේ. ලන්දේසීන්ගේ ජල කළමනාකරණය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි විශේෂ ස්ථානයකට මා ළඟා වුණා. මම දැන් ආවේ යටත් විදිත යුගයේදී කොළඹ කොටුවේ ඉදිකරන ලද බොහොම වටිනා අපූර්ව ස්ථානයක් නරඹන්න. හැබැයි මේ ස්ථානය අප්‍රකටවයි තියෙන්නේ. කොටිම කියනවා නම් අපේ සංචාරකයෝ මේ තැන ගැන දන්නේ නැති තරම්. අපි මේ ස්ථානය හඳුන්වනවා සාන්ත සෙබස්තියන් සොරවුව කියලා. තියෙන තැන හරියටම කියනවා නම් ටෙක්නිකල් හන්දියේ ඉඳලා උසාවිය දෙසට පොඩි දුරක් එද්දී අපිට මේ සොරවුව දැක බලා ගන්න පුළුවන්. දැන් බේරේවැවත් කැලණි ගඟත් යා කරන ඇල මාර්ගයේ සොරවුව තමයි මෙහි පිහිටලා තියෙන්නේ. සරලව එහෙම කිව්වට ඇත්තටම මෙහි ක්‍රියාවලිය තරමක් සංකීර්ණයි. බේරේ වැව කියන්නේ හුදෙක් අලංකාරය පිණිසම නිර්මාණය කරන ලද වැවක් නෙමෙයි. බේරේ වැව ප්‍රධාන වශයෙන් යොදාගත්තේ ප්‍රවාහන කටයුතු සඳහා. මේ නිසාම බේරේ වැවත් හා බැඳුණු ඇල මාර්ග පද්ධතියක්ම තිබුණා. ඒ කියන්නේ බේරේ වැව පද්ධතියක් විදිහටම අපිට හඳුන්වන්න පුළුවන්. කොළඹ කොටුව කියන්නේ යටත් විදිත සමයේදී කොටු පවුරකින් ආවරණය කරලා නිර්මාණය කරන ලද ප්‍රධාන ආරක්ෂිත වෙළඳ ඒ වගේම පරිපාලන මධ්‍යස්ථානය. මේ කොටුවට ඇතුළු වීම සඳහා ප්‍රවේශ මාර්ග කිහිපයක් තිබුණා. දැන් ඇලක් ඔස්සේ ඇතුළීමේ හැකියාව තිබුණා. ඒ තමයි මේ ඇල. හැබැයි කොටුවට ඇතුළු වෙන යාත්‍රා හවස් වෙද්දී මේ ඇල ඔස්සේම නැවත පිට වෙන්න ඕන. එහෙම පිට වුණාට පස්සේ රාත්‍රියට මේ ගේට්ටු වසා තබනවා. ඔලන්දේ කියන්නේ ඊට ඉහළ වාරි තාක්ෂණිකයකින් යුත් රටක්. ඔලන්ද ජාතිකයින් මේ බේරේ ඇතුළු ඇල මාර්ග පද්ධතියම නිර්මාණය කරද්දී මේ වාරි තාක්ෂණය ඊටාත්ම ඉහළින් යොදාගත්තා. මේ සෙබස්තියන් සොරවුව ක්‍රියාත්මක වෙන්නේ ගේට්ටු හතරක් යොදාගෙනයි. දැන් මේ සෙබස්තියන් සොරවුවේදී මේ ඇලේ තියෙන ජල මට්ටමත් ඒ වගේම බේරේ වැවේ තියෙන ජල මට්ටමත් අතර වෙනසක් තියෙනවා. බේරේ වැවේ ජල මට්ටම තියෙන්නේ තරමක් ඉහළින්. ඇල මාර්ගය ඔස්සේ යාත්‍රාවක් ගමන් කිරීමේදී මෙම ගේට්ටු උපයෝගී කරගෙන ඒ සඳහා අවකාශ සපයා දිය යුතු වෙනවා. පළමු ගේට්ටුව විවෘත කර ජලය ගලා යාමට සැලැස්වීමෙන් දෙවන ගේට්ටුව දක්වා වන කොටස ඇල මාර්ගයේ ඉහළ කොටස හා සමාන මට්ටමකට පැමිණෙනවා. ඉන්පසු බේරේ දෙසින් පැමිණෙන යාත්‍රාවකට එම කොටසට ඇතුළු විය හැකි වෙනවා. පළමු ගේට්ටුව වසා දමා දෙවන ගේට්ටුව විවෘත කිරීමෙන් යාත්‍රාවද සමගින් එම කොටසේ ජල මට්ටම ඇල මාර්ගයේ පහළ කොටසට සමාන මට්ටමකට පැමිණෙනවා. ඉන්පසු ඇල මාර්ගයේ ඔස්සේ යාත්‍රාවකට කැලණි ගඟ දෙසට ගමන් කළ හැකි වෙනවා. මෙම උපක්‍රමයම භාවිත කරමින් පහළ සිට ඉහළටද යාත්‍රාවක් රැගෙන යාමේ හැකියාව තිබෙනවා. අද වන විට මෙම ඇල මාර්ගය ඔරුගොඩවත්ත ප්‍රදේශය දක්වා පමණක් දක්නට ලැබෙනවා. පහත් බිම් ගොඩ කිරීම නිසා ඉන් ඔබට ඇල මාර්ගයේ වසා දමා තිබෙනවා. මේ හේතුන් මත එම පහත් බිම් ප්‍රදේශය ජල ගැලීමට ලක්වනවා. එම අවස්ථාවන්හිදී මෙම ස්ථානයේ ඇති යටත් විජිත සමයටම අයත් මෙම දැවැන්ත ජල පොම්ප උපයෝගී කරගෙන බේරේ වැව දක්වා ජලය පොම්ප කරනු ලබනවා. එම ජලය බේරේ වැවේ බේසම මගින් මුහුදට බැස යාමට සැලැස්වීමෙන් ඔරුගොඩවත්ත හා ආශ්‍රිත ප්‍රදේශවල ජල ගැල්ම පාලනය කිරීමට අදටත් හැකි වී තිබීම මෙම නිර්මාණයන්ගේ සංවිධානාත්මක බව කියාපෑමට කදිම සාක්ෂියක්. කොළඹ නගරය තුළ ලන්දේසිගේ නිර්මාණ පිළිබඳව සොයා බලපු හින්දා තමයි මටත් මේ ස්ථානයට එන්න අවස්ථාවක් උදා වුණේ. මට මෙතනට ආවට පස්සේ මෙන්න මෙහෙම හිතුණා. දැන් කොළඹ නගරය තුළ ලන්දේසිගේ නිර්මාණ රැසක් තියෙනවා. මේ නිර්මාණ ප්‍රතිසංස්කරණය කරලා නැවත භාවිතා කරගන්න පුළුවන් වුණොත් අපිට කොළඹ නගරය තුළ අලුත් තේමාවකින් යුතුව සංචාරක අවස්ථාවක් උදා කරගන්න පුළුවන්. මේක අපි හැමෝටම හොඳ අවස්ථාවක් වෙනවා. කොළඹ නගරයේ සංචාරක කර්මාන්තය දියුණු කරගන්නත් අපිට පුළුවන් වෙනවා. නැවතත්
කොටුව දෙසට ගමන් කළ මා ඉංග්‍රීසි පාලන සමය සිහිගන්වන වැදගත් ගොඩනැගිල්ලක් වෙත ළඟා වුණා. 19 වෙනි සියවසේ අගභාගයේත් ඒ වගේම 20 වෙනි සියවසේ මුල් භාගයේත් කොළඹ නගරයේ තිබු වැදගත්ම ඒ වගේම විශිෂ්ටතම ගොඩනැගිල්ල උනේ කොළඹ නගර ශාලාව. හැබැයි අදවන විට නටබුන් වන්නට හැරලා තියෙන බොහොම හුදකලා ගොඩනැගිල්ලක්. නගර ශාලාව පිහිටලා තියෙන්නේ කොළඹ නගර මැදේ ප්‍රධාන වීදියේ, ඒ කියන්නේ මේන් ස්ට්‍රීට් එකේ එක අන්තයක. මේ ප්‍රදේශය කියන්නේ 36 ජනාකීර්ණ ඉසව්වක්. හැබැයි මම ආවේ රජේ නිවාඩු දවසක. ඒ නිසා අර ජනාකීර්ණත්වයෙන් තරමක් මිදිලා ටිකක් නිවි හැනහිල්ලේ මේ ගොඩනැගිල්ල දැක බලා ගන්න පුළුවන්. පැරණි නගරශාලා ගොඩනැගිල්ලත් එක්කම කොළඹ මහනගර සභාවට අයිති කෞතුකාගාරයක් දැක ගන්න පුළුවන්. දැන් මේ කෞතුකාගාරයේදී 19 වෙනි සියවසේදීත් 20 වෙනි සියවසේදීත් කොළඹ නගරයේ භාවිතයට ගැනුණු යම් යම් යන්ත්‍රෝපකරණ බඩු බාහිරාදියවල එකතුවක් දැක ගන්න පුළුවන්. දැන් මේ වගේ පැරණි විශාල ගල් රෝලක්, ඒ වගේම කොළඹ මහනගර සභාව සතු පැරණි ලොරියක්, ජංගම පුස්තකාලයක් ආදී විවිධ යන්ත්‍රෝපකරණ මෙහිදී දැක ගන්න පුළුවන්. ඇත්තරම ඒ කාලේ කොළඹ නගරයේ ගති ස්වභාවය පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් හොඳ අවස්ථාවක්. මේ තියෙන ඒ කාලේ තිබුණු වතුර ටැප් ජල කරාම දැන් නම් වතුර නැහැ. හැබැයි තින් දැක ගන්න මෙහෙම තැනකට මෙන්නත් ඕන. මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක් වන කොළඹ පැරණි නගර ශාලාව නිර්මාණය කිරීමේදී දොර ජනෙල් සඳහා විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. කොළඹ නගර සභාවේ පළමු සැසිය පැවැත්ුණේ 1866. ඒ වෙනකොට නගර සභාවට නගර ශාලාවක් තිබ්බේ නැහැ. මේ අවශ්‍යතාවය නගර සභාවේ සාකච්ඡා වුණා. එය සත්‍යයක් බවට පත් වෙන්නේ 1870 මේ ගොඩනැගිල්ලට ඇල්ෆ්‍රඩ් කුමරු, එහෙම නැත්නම් එඩින්බරෝ ආදිපාදවරයා මුල්ගල තැබීමෙන්. ඊට පස්සේ 1873 විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා මේ ගොඩනැගිල්ල විවෘත කරනවා. ඇත්තටම මේ ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පියා වුණේ ජේ.ජී. ස්මිත කියන තැනැත්තා. මේ නගර ශාලාව ඒ යුගයේ කොළඹ තිබූ විශිෂ්ටතම ගොඩනැගිල්ල. හැබැයි ඉතින් අදවන විට නඩත්තු කිරීමකින් තොරව අත්හැර දැමූ ස්වභාවයක දිස් වෙන්නේ. සමාවෙන්න ඕන මහත්තුරුනි, මට පුංචි බාධා කිරීමක් කරන්න සිද්ධ වෙනවා. මේ තියෙන්නේ කොළඹ නගර සභාවේ සභා රැස්වීම. හැබැයි මේ රැස්වීම තිබුණේ අද නෙමෙයි, 1906 දී. ඒවකට කොළඹ නගර සභාවේ තිබූ සභා රැස්වීමක ඡායාරූපයක් පදනම් කරගෙන සකස් කරලද අනුරුවක් තමයි මේ තියෙන්නේ. ඒවකට වැඩපළන සභාපතිතුමයි හිටියේ හෝස්බර්ග් මහත්මයා. ඒ වගේම මං ගාවම ඉන්නේ දුනිවිල මහත්තයා, ඒ කියන්නේ ලේකම්තුමා. මගේ වම්මසින් ඉන්නේ ඇලෙක්සැන්ඩර් පෙයාලි මහත්තයා. මේ අය අර ඡායාරූපයේ ඉඳලා තියෙනවා. ඉතින් ඒක පදනම් කරගෙන සකස් කරන ලද අනුරුවක්. අපි සභාව දැන් පටන් ගන්න පුළුවන් මාතුරුනි.
කොළඹ කොටුව තුල සංචාරය කිරීමේදී අපගේ අවධානයට ලක්වන මෙම ආකර්ෂණීය ගොඩනැගිලි යටත් විජිත පාලන සමයේ සිහිවටන කොළඹ වරාය දෙස සිට ගමන් කිරීමේදී අලංකාර නිමාවකින් යුතුව සංවිධානාත්මකව ඉදිකරන ලද ගොඩනැගිලි සමූහය දක්නට ලැබෙනවා වර්තමානයේ කොටුව සහ පිටකොටුව ප්‍රදේශයේ කලබලකාරීත්වයටත් අසංවිධානාත්මක බවටත් අභියෝග කරන මෙම ගොඩනැගිලි සමූහය අදටත් භාවිතයට ගත හැකි ඉතා ශක්තිමත් නිර්මාණ ශ්‍රී ලංකාවේ අවසන් රජවන ශ්‍රී වික්‍රම රාජසිංහ හා බැඳුන ඓතිහාසික ස්ථානයක් කොළඹ කොටුවේදී දක්නට ලැබීම විශේෂත්වයක් ඉංග්‍රීසින් විසින් කන්ද උඩරට යටත් කර ගැනීම සමගම 1815 පෙබරවාරි 18 වෙනිදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන්ව අල්ලා ගන්න ලබනවා රජතුමන්ව අල්ලාගෙන කොළඹ කොටුවට ගෙනවිත් මෙන්න මේ කුටියේ තමයි සිර කරලා තබන්නේ මේ ආකාරයට සිරගත කරන රජතුමා 1816 ජනවාරි 24 වෙනිදා ලංකාවෙන් පිටුවහල් කරනවා ඒ ඉන්දියාවේ වෙල්ලෝරයට වෙල්ලෝරේදී රජතුමන් 1832 ජනවාරි 30 වෙනිදා මිය යනවා. එදා රජතුමන්ව සිරගත කරපු ඒ කුටිය අදටත් අපට දැක බලා ගන්න පුළුවන්. මේ කුටිය අපට දැක ගන්න පුළුවන් වෙන්නේ කොටුවේ ලංකා බැංකුව මූලස්ථානයේ ඉදිරිපිට තියෙන සෙලින්කෝ මන්දිරයේ අසලදී. විශේෂයෙන්ම කොළඹ ඓතිහාසික ස්ථාන පිළිබඳව සොයා බලන සංචාරකයෙකුට මේ කුටිය තවත් එක් වැදගත් ස්ථානයක්. කොළඹ නගරයේ ගත කරන අවසන් රාත්‍රිය සඳහා මා තෝරා ගන්න ලැබුවේද යටත් විජිත සමයේ නිර්මාණයක් මේ GOH Grand Oriental Hotel එක බොහොම කලබලකාරී කොළඹ නගරයේ තියෙන තවත් එක් අපූරු හෝටලයක් අද මගේ රාත්‍රී නවාතැන්පොළ GOH එකට අයිති මේ ගොඩනැගිල්ල 1837 දී ඒ කියන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී හමුදා බැරක්කයක් විදිහට නවීකරණය කරනවා. හැබැයි ඊට පෙරත් ඒ කියන්නේ ලන්දේසි පාලන යුගයේදීත් මේ බිමේ ගොඩනැගිලි පිහිටලා තිබිලා තියෙනවා. විශේෂයෙන්ම ලන්දේසි ආණ්ඩුකාරවරයාගේ මන්දිරය පිහිටලා තිබෙන්නේ මේ බිමේ කියලායි විශ්වාස කරන්නේ. කොහොම වුණත් ඉතින් හමුදා බැරක්කයක් විදිහට හදපු මේ ගොඩනැගිල්ල පසු කාලේ හෝටලයක් බවට පරිවර්තනය වෙනවා. ඒ යුගයේ තිබුණු ඉතා සුකෝපභෝගී හෝටලය හින්දා මේ හෝටලයට ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටල් කියන නම භාවිතයට ගැනෙනවා. අදත් අපි මේ හෝටලයට කියන්නේ ඒ නමමයි. කෙටියෙන් GOH කිව්වහම අපි හැමෝම දන්න හෝටලයක්.
මේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ලෝක ප්‍රකට වෙන්න බලපාපු තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි ශ්‍රේෂ්ඨ රුසියානු ගත්කතුවරයෙකු ඇන්ටන් චෙකොෆ් සහ පිලිපීනයේ හිටපු ජාතික වීරවරයෙකු ඩොක්ටර් ජෝස් රිසල් වරක් මේ හෝටලේ ගත කරලා තියෙනවා. ඔවුන් හිටපු කාමර දෙක මේ එක ළඟමයි පිහිටලා තියෙන්නේ. මේවා අද ස්වීට් රූම්ස් වශයෙන් තමයි භාවිතයට ගෙනෙන්නේ. අද මම රාත්‍රිය ගත කරන්න යන්නේ එදා ඇන්ටන් චෙකොෆ් හිටපු කාමරේ. ඇන්ටන් චෙකොෆ් කොළඹ වරායට ආවේ 1890 නොවැම්බර් 12 වෙනිදා. ඔහු ආවේ සෙන්ට් පීටර්ස්බර්ග් කියන රුසියානු නැවෙන්. 12 වෙනිදා ඇවිල්ලා කොළඹ තියෙන හොඳම හෝටලේ තමයි ඔහු නතර වුණේ. ඒ තමයි මේ GOH. GOH හෝටලෙත් හොඳම කාමරය, ඒ කියන්නේ වරාය දැක ගන්න පුළුවන් හොඳම කාමරය තමයි ඔහු නතර වුණේ. ඒ විතරක් නෙමෙයි ඇන්ටන් චෙකොෆ්ගේ සුවිශේෂී කෘතියක් වෙන ගුසෙව් නවකතාව ලියන්න ගත්තේ මෙන්න මේ කාමරේ ඉඳලා. බොහෝ හෝටල් වලට අනන්‍යතාවයක් තියෙනවා. දැන් මේ GOH එකේ අනන්‍යතාවය තමයි කොළඹ වරාය, කොළඹ හාබර්. මම දැන් ඉන්නේ GOH එකේ හාබර් වීව් රෙස්ටෝරන්ට් එකේ. මගේ මේ ගමනේ මම වැඩිපුරම දකින්නේ මූද. මේ තියෙන්නේත් මූද තමයි. හැබැයි කොළඹ වරාය. මේ ගමනේදී මට ලැබෙන තවත් එක් අපූර්ව අත්දැකීමක්. කොළඹ නගරය කියන්නේ බොහොම කලබලකාරී ඒ වගේම ශබ්දබද්ධ වැඩි නගරයක්. වෙලාවකට හිතෙනවා මේ නගරයට විවේකයක් ඇත්තෙම නැහැ නේද කියලා වගේ. කොහොම වුණත් ඉතින් මගේ මේ සංචාරයේදී මට අද දවසේ ඉතුරුණු මතකයන් නම් ඊට වඩා වෙනස්. ඒවා බොහොම සුන්දරයි. දවසේ ලබාගත් මේ සුන්දර සංචාරක මතකයන් වගේම තවත් සංචාරක අත්දැකීමක් එක්ක අපි ආයෙත් මුණ ගැහෙමු.